සමහර චිත්‍රපටි දුවන්නේ ඇයි කියලා අහුවාම ඒකට හරි උත්තරයක් දෙන්න බෑ. මොකද චිත්‍රපටයේ දුවන්නේ නම් මෙන්න මේ කාරණාව කියලා බොහෝ වෙලාවට කියනවා. හැබැයි වතාවක් ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියා සිටියා මේ චිත්‍රපටයේ දුවන්නේ ඇයි කියලා එයාට කියන්න පුළුවන් නම් එයා චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්නේ නැතුව මේ විදිහට උපදේශ දෙදී ජීවත් වෙනවා කියලා. කොහොම වුණත් සමහර චිත්‍රපටි තියෙනවා මොකද්දෝ අවසනාවකට එහෙම වාණිජ්‍යමය වශයෙන් සාර්ථක වෙලා නැති. දිනුම් කණුව කියන්නේ අන්න ඒ වගේ චිත්‍රපටයක්. දිනුම් කණුව චිත්‍රපටය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. මේක කොමඩි හොඳට තිබුණා. ඊට වඩා ඊටාම මියුරු ගීතවලියක් මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. මේ ගීත අදටත් අතිශය ජනප්‍රියයි. කොහොම වුණත් මේ චිත්‍රපටයේ වාණිජ්‍යමය වශයෙන් සාර්ථක වුණේ නැහැ. බොරල්ලේ රෙඩ් සිනමා හලේ තිරගත කළ මුල්ම සිංහල චිත්‍රපටය වුණේ මෙන්න මේ චිත්‍රපටයට පෙර එහි තිරගත වුණේ හින්දි චිත්‍රපට. පසු කාලෙක සිංහල චිත්‍රපට ප්‍රධාන මධ්‍යස්ථානයක් වෙච්ච ඒ සිනමා හලේ මුලින්ම තිරගත කරපු මේ දිනුම් කණුව දවස් 18ක් වගේ කාලයක් ඇතුළත සිනමා හලෙන් ඉවත් කරන්නට ඉවත් වන්නට සිදු වුණා. දිනුම් කණුවට පාදක වෙන්නේ අපූර්ව හාස්‍යෝත්පාදක කතාවක්. ඩියෝනිස් ජයවීර කියන්නේ ධනවත් මුල් ආයතනයක හිමිකාරයෙක් ෆිනෑන්ස් කම්පැනියක අයිතිකාරයෙක්. මේක වැඩ කරා අසංක රණසිංහ කියලා තරුණයෙකුත් ගොඩ් විනෝත් ආනන්දත් ඒ වගේම ප්‍රධාන ලිපිකරු දියසේනත් පියන් වෙච්ච සංගදාස කියන පුද්ගලයන් පස් දෙනා. ඉතින් අසංකට දවසක් අහම්බෙන් අසන යෝධයක් හම්බෙනවා චිත්‍රා කියලා. මේක දුටු මතින් ප්‍රේම කරලා ප්‍රේම වැඩි වෙලා අන්තිමට මේ චිත්‍රා එන්න කියනවා මේ එයාගේ බර්ත්ඩේ පාටියට. මේ මිත්‍රයෝ ටිකත් එක්කම මේ යනවා බර්ත්ඩේ පාටියට ගිහිල්ලා බලනකොට ගෙදර බෝඩ් එක දැක්ක ගමන් අසංක ආපහු හැරෙනවා. හැරෙන්නේ බලනකොට මේ ගෙදර අයිති තමන්ගේ හාම්පුතාට නැත්තම් ඩියෝනිස් ජයවීරට. ඔව් නොදැන ප්‍රේම කළා දෙන්නේ කොම්පැනි අයිතිකාරයා. හැබැයි අර ප්‍රධාන ලිපිකරු දියසේනත් සංගදාසත් ප්ලෑන් කරනවා කොහොම හරි අසංකට මේ කෙල්ලව සෙට් කරලා දෙන්න. මෙන්න මේක තමයි මේ චිත්‍රපටයේ පාදක වෙච්ච කතාන්දරය. කොහොම වුණත් මේ චිත්‍රපටයේ අලුත් නිලයක් ප්‍රධාන චරිතනාව මාජි මන්ත්‍රී නායක. මේ චිත්‍රපටයේ ගීත සහ ගායන අතිශය ජනප්‍රිය වුණා, අතිශයම සාර්ථක වුණා. චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ රංජිත් පෙරේරා. අයට පෙර මිලිමීටර් 16 රයත් දවාලත් කියන චිත්‍රපටය හදලා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් හැටියට සිටියදී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වූ රංජිත් හදපු එකම වෘතාන්ත චිත්‍රපටය මේ දිනුම් කණුව. ඊට පස්සේ කාලේ ඔහු චිත්‍රපට හදන්නට හැදුවත් එක හැදුනේ නැහැ. හැබැයි පසු ජීවිතයේ අවසාන භාගයේදී ඔහු ටෙලිවිෂන් සඳහා සිංහල දිවස් කැවූ වැඩසටහන් රාශියක් නිර්මාණය කරනු ලැබුවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ ජී එම් ආර්යපාල. කතාව දෙබස් තිරචනය සහ අධ්‍යක්ෂණය රංජිත් පෙරේරා. චිත්‍රපටයේ සම නිෂ්පාදනය දායක වුණා යසා ආර්යපාල, රංජිත් පෙරේරා සහ ඩෙරික් ප්‍රනාන්දු. කැමරා අධ්‍යක්ෂණය මොසලින් එස් පෙරේරා. සංස්කරණය කළේ ලාල් දිසානායක. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායක. මේ චිත්‍රපටයේ ආපු මියුරු ගීත ඔබට කියනකොටත් මතක ඇති. ප්‍රේම ගීත දාලු රචනා කළ වික්ටර් අත්නායක ගායනා කරපු මියුරු කල්පනා නෙතක දැල්වුණා. එවගේම ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කළ සුනිල් ආරත්න රචනා කරපු ඉරට අකීකරු සඳට අකීකරු කියන ගීතය. ප්‍රේම ගීත දාලු රචනා කළ එච් ආ ජෝතිපාලයන් සහ ෆ්‍රෙඩී සිල්වා ගායනා කරපු එලි වෙනවා රෑ වෙනවා කියන ගීතය. එච් ආ ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා, සිරිල් හ්‍යුමන්, කැමලස් ඇන්ටන් පීරිස් ගායනා කළ දට්ටික පොල් මල් එල්රවගේ ලස්සන ඇස් දෙක ලාම්පු එලියට රස් දෙන කියන ගීතේ ප්‍රේම කීර්තිද අල්විස් රචනා කරනු ලැබුවා. වික්‍රම් රත්නායක ගායනා කළ ඒත් ප්‍රේම කීර්තිද අල්විස්ගේ තවත් ගීතයක් රේඛා ඇඳි ඇතත් මගේ අතේ කියන ගීතය. මේ එක ගීතයක එලිබෙනවා රෑ වෙනවා කියන ගීතයක පදයක් තිබුණා පොල් ගහයට කොටිය අපිට අපි කොටියට කියලා. තීරුව ඔබ සයාගත යුතුයි. ඒ කාලේ පොල් ගහයට කොටිය හිටියේ කොහෙද? චිත්‍රපටයේ සම නිෂ්පාදකයන් යස ආර්යපාල, රංජිත් පෙරේරා, ඩෙරෙක් ප්‍රනාදු දායක වුණා. සහාය අධ්‍යක්ෂණය කළේ ආනන්ද සී නිලවීර සහ වේ ඇල්ලේ පේතලක. වේශ නිරූපණය ඩෙරෙක් ප්‍රනාන්දු, ශබ්ද පරිපාලනය සෝමසේකරන්, රසායනාගාර පරිපාලනය ජෙරාල්ඩ් බී ජයවර්ධන, රසායනාගාර කටයුතු ඐ ඒ ජොහාර්, නිෂ්පාදන කළමනාකරු ඩෙරෙක් ප්‍රනාන්දු, නැටුම් අධ්‍යක්ෂණය සිරිල් අමරසිංහ, නැටුම් ඉදිරිපත් කිරීම ෆරිනා ලායි, සටන් අධ්‍යක්ෂණය පියදාස විජයකෝන්ගේ. ටෝනි රණසිංහ, මාජි මන්ත්‍රී නායක, ඩී ආර් නානයක්කාර, රුක්මණි දේවි, දොන් සිරිසේන, ෆ්‍රෙඩි සිල්වා, සෝමසිරි දෙහිපිටිය, නිමලා අතපත්තු, එච් ආර් ජෝතිපාල, ආනන්ද සී නිලවීර, බී එස් පෙරේරා, මානෙල් වානගුරු, පියදාස විජේකෝන්, රෙක්ස් කොඩිප්පලි, පර්ල් වාසුදේවි, චන්ද්‍රා කළුආරච්චි, ෆරිනා ලායි,
पूजित मेंडिस जेनिटा समरवीर एडी अमर सिंह सिरिल ह्यूमन नादीन मे चित्रपटे दिनम कणु चित्रपटे चरित्र निरूपणे कला हबै दिनम कणु दिना नोगनी दिनम कणुट लंगा नोवी मतमाई प्रश्न होने